කැලින් තමයි ඔරිජිනල්. අනුකරණ වලට නොරැවටෙන්න කැලින් නමති වේදයි හොඳින් බලන්න. රයිට් ඊළඟ දේ තමයි දැන් මෙතුමන්ලා මේ මෙතුමන්ලා ඉඳගෙන කිව්වා දැන් මේ මොකද්ද මේ කෝප් කමිටුව ගැන. දැන් මේ මදුෂාන් මේ පාර්ලිමේන්තුව ඇයි මේ මොකද්ද ඇජන් කරේ? ඒ කියන්නේ මේ මොකද්ද ඒකට කියන්නේ මේ වාර අවසන් කළේ පාර්ලිමේන්තුව වාර අවසන් කළේ අර හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයාට විශාල චෝදනාවක් ආවා ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නේදී. ඔව් මේ වර්තමාන ක්‍රිකට් මණ්ඩලයේ පැත්ත අරගෙන ඔබතුමාට තවත් විනාඩි 3ක් තිබෙනවා. ඔව් මේ කතා කළා කියලා. ඔව් ඒ පැත්ත ගත්ත කියලා. එතකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරා මේ සභාපතිවරයාව අයින් කරන්න කියලා. කතානායකතුමාට ඒක ගන්න හයියක් තිබුණේ නැහැ. කතානායකතුමා ඒක කරන්නේ නැතුව කතානායකතුමා කිව්වා ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න කියලා. කවමදාකවත් කතානායකවරු ඉල්ලලා නැහැ ඉතිහාසයේ කවමදාකවත් වාර අවසන් කරන්න කියලා. මේ කතානායකවරයා ප්‍රථම වතාවට ඉල්ලුවා පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන්න කියලා. මොකද ඔහුට කෝප් කමිටුවේ සභාපතිව අයින් කරගන්න බැරුව හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඌව දැන් අයින් කරගත්තද අලුත් සභාපති දාලා තියෙනවා ඊට වඩා යහගිය එක්කෙනෙක්. ඒ කියන්නේ දැන් මේ ඉන්න සභාපතිතුමාට වංචා දූෂණ චෝදනා තියෙනවා. එයාට අල්ලස් කොමිෂමේ චෝදනා තියෙනවා. ඉතින් එහෙම එක්කෙනෙක්ව ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හිට සභාපති කරනවා මෙයා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ හොයන්න. මේක හරියට අර නරියට කුකුළු වාර දුන්නා වගේ. මොකද්ද මේ කරන විහිළුව? මේකට තමයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ මේක තමයි මම කියන්නේ මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. අරගලේ ආවෙත් ඔබතුමාලා කරන්නේ වෙන දෙයක්. ඔබතුමාලා මේ දේවල් කරන්න ගිහිල්ලා තව තව වෛරය කෝපය ජනතාවගේ ඇවිස්සෙනවා. ඒක අපේ දිහාවට එනවා. ඔබතුමාලා දිහාට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු හැටියට මෙතුමන්ලාට අපි සියලු දෙනාටම ඒකේ වගකීමක් දරන්න වෙනවා. මම එළියට ගියාට හරි අපි මන්ත්‍රීවරු වැඩි නියෝජනය කරානේ. හරි එහෙනම් ඒ බ්ලේම් එක අපි සියලු දෙනාට මේනවා. මම මේ කියන්නේ ඒක ගැන හිතන්න. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිද ඒක කරා ඒ කෝප් කමිට. ඊළඟට කෝපායකේ කලින් සභාපතිලා හිටියේ අපේ කබීර් රෂී මැතිතුමා. විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ට දීලා තිබුණා. දැන් ඒක අයින් කරලා ඒක දැන් ආයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරයෙක්ව පත් කරලා තිබෙනවා. හරිද? එතකොට දැන් මේකේ මම මේ කියන්න ආවේ දැන් ආණ්ඩුවටත් උවමනා ඇත්ත උවමනාවක් තිබෙනවනම් මේ ජනතාවට පෙන්වන්න අපි මේ වංචා දූෂණ අපි නවත්තන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවානේ ආණ්ඩුවට එන්න අවසන් වෙන අඩියතුමා දැන් ආණ්ඩුවට එන්න කියලා නිතරම කතා කරන ඇවිල්ලා එකට වැඩ කරමු කියලා. ඉතින් එකට වැඩ කරන්න මේ සභාවේ ප්‍රතිකම ටිකවත් දෙන්නකෝ. ඒ ටිකවත් දෙන්නේ නැහනේ. කෝප් කමිටුවේ සභාපතිකම දෙන්නකෝ විපක්ෂයට. කෝපා කමිටුවේ සභාපතිකම දෙන්නකෝ විපක්ෂයට. ඒ එකක්වත් දෙන්නේ නැහැ. ඒ ඔක්කොමට චෝදනා ලැබපු අයව ඒ තනතුරු වලටපත් කරලා තව තව මේ වංචා දූෂණ යටපත් කරන්න තමයි ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ. දැන් ඒක හොඳම නිදහස තමයි ඊළඟට අර පත් කරා මේ මොකද්ද අර මේ චීන පොහොර සම්බන්ධව කවුද අපේ මේ විගණනාධිපතිතුමා වාර්තාවක් ඉදිරිපත් කරා. ඩොලර් මිලියන 6.0 ගෙව්වා තමුන්නාන්සලා චීන පොහොර දැක්කෙත් නැහැ ගොවියා. එතකොට ඒ චෝදනාවට ලක් වෙලා තිබුණේ එදා මහින්දානන්ද පාර්ලිමේන්තුවේ මතකයි මම කතා කරනකොට කිව්වා මන්ත්‍රීතුමා මම නෙමෙයි ඒකට වග කියන්න ඕනේ. කවුද ඒකට? එතකොට රාජ්‍ය මැති හිටියා ශෂේන්ද්‍ර රාජපක්ෂ. අද ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එක කියවලා බලන්න. එතුමා කියනවා මේක පැහැදිලි වංචාවක් සිද්ධ කරලා දිනවා. ඩොලර් 6.9ක් අපි ගෙව්වා මිලියන. ඩොලර් 6.9ක් මම අවසන් කරන්නම් ගෙව්වා. අන්තිමට පොහොර ආවෙත් නැහැ. අපිට සල්ලි ටික ආවෙත් නැහැ. දැන් ඒ චෝදනාව ලැබපු පුද්ගලයාව රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජ්‍ය අමති කරලා තියෙනවා. ඉතින් මොකද්ද මේ කරන්නේ? ඉතින් මේ තව තව මේ කරගෙන යන්නේ මේ විනාශයක්නේ. මේ කරන්නේ විනාශයක්නේ. ඒකයි අපි මේ කියන්නේ තමුන්නාන්සලා ගන්න හැම තීන්දුවක්ම. තමුන්නාන්සලා ගන්න හැම තීන්දුවක්ම තමුන්නාන්සලා පාලනේ ඉඳගෙන මම කියන්නේ ඒකයි මේ රටේ ආර්ථිකයේ වට්ටපු මිනිස්සු තමයි තවම බලේ ඉන්නේ. ඒ බලයේ ඉඳීම තුළ තව තව මේ රට දරිද්‍රතාවයට ඇදගෙන යනවා මිසක් කවුරුවත් තමුන්නාන්සලාගේ පාලනය ගැන විශ්වාස කරලා ආයෝජකයෙ ඉන්නෙත් නැහැ. දේශීය ආයෝජකයෙ ඉන්නෙත් නැහැ. දේශීය ආයෝජකයෙ යනවා වියට්නාමයට, බංගලාදේශයට, නේපාල් වලට ඒගොල්ලෝ යනවා. ඉන්දියාවට යනවා. බ්‍රෑන්ඩඩ් අයිටම් හදන මේ ඇඟලුම් කර්මාන්තය 6 මේ වෙනකොට ප්‍රධාන ෆැක්ටරි 15ක් වාසය කරමු. බ්‍රෑන්ඩඩ් අයිටම් ඒක වැඩ කරන 6000ක්. ඒගොල්ලෝ 15ම වහලා නේපාලේ, බංගලාදේශේ, ඉන්දියාවට ගියා. මේ දේශීය අය. ඉතින් දේශීය අයටම විශ්වාසයක් නැත්නම් මන්ත්‍රීතුමා, ඇමතිතුමා,
කොහෙද මේ විදේශීය මේ ආයෝජකයා එන්නේ? තියෙන්නේ නැහැ. ඉතින් මේක මේ මේ යථාර්ථය තේරුම් ගන්නේ නැත්නම් තමුන්නාන්සලා මේ ඉන්න ආණ්ඩුවේ කොටස්කාරයෝ හැටියට තවත් විශාල ප්‍රපාතයකට විශාල අනතුරකට අප රටේ තල්ලු කරනවා.